රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් සහ එතුමගේ අනුභවයෙන් දේශපාලනට ආපු ගොඩක් අය කිව්වා අපෙන් කැඩලා ගිය විපක්ෂින් අයත් කිව්වා රනිල් වික්‍රමසිංහ මේ පරදින්න ඡන්ද දෙන්නේ නැහැ කියලා. දැන් ඒක හොඳටම කිව්වා. හොඳටම කිව්වා. කිව්වා. දැන් ඒක පාරාවලල්ලක් වෙලා තියෙන මේ අයට මොකද හේතුව දැන් පැහැදිලි තමන් කියපු දේ දැන් ඒක ඉතින් ඒ තමන්ගේ හදවතෙන් ආපු කාරණයක්නේ. එතකොට එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරුයි. ඒක විපක්ෂයේම සනාථ කරලා තියෙනවා. ඉතින් ඒ අයට අද සමාජයනල කතා කරන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ සමහරු කියනවානේ අපි හැමදාම ඡන්දේ පාවිච්චි කරේ කැමැත්තකින් තරහෙන් අනිත් පැත්තෙන් කෘතගුණ සලකන. තරහය විරුද්ධව දෙනවා අනිත් අය කෘතගුණ සලකන්න දෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කෘතගුණ සලකන්න දෙන ඡන්දයක් නෙමෙයි. සමහරලාට අපිට සිත් රිදීම් වෙනවා. සමහරු අපිට හිතන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය ඉස්සරහට යයිද? ඒව හිතන වෙලාවක් නෙමෙයි මේක. කෘතවීදිත්වය ගැන කතා කරන වෙලාවකුත් නෙමෙයි මේක. රට ගැන අපි මේ වෙලාවේ මේ ආර්ථික මොඩල් එක මේක ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ආර්ථික පරිවර්තන පනත, ඒ වගේම අනපනත් ගණනාවක් සම්මත වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ආර්ථික ක්‍රියාවලිය ඉස්සරහට යන්න ඕනේ. ඒක ඇවිල්ලා පුද්ගලයේ එල්ල කරගෙන පුද්ගලිකව උස්සන්න අපි කරන දෙයක් නෙමෙයි. අද ඡන්දෙ කල් දානවා කියපු අයට විශාල පාරාවල්ලක් එනවා. තිනෝයි ප්‍රකාශයේ එකම රනිල් පරදිනවා නම් ආපහු ඡන්ද තියන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් අද දෙකම තහවුරු ලදෙන ඡන්දෙත් තියෙනවා. රනිලුත් දිනනවා කියන කාරණේ මේ වෙලාවේ කියන්න කැමතියි.